රන්වල විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවණීය හාමුදුරුවන් වහන්සේට ආරාධනා කළේ උන්වහන්සේගේ ශිෂ්‍යවරයාණන් වහන්සේ මේ ධර්මානුශාසනාව සඳහා වැඩම කළවලා දුන්නා. රන්වල හාමුදුරුවෝට මතකයි කියන විහාරස්ථානයේ ධර්මානුශාසනාවන් සඳහා වැඩම කරන්න තියෙනවා. ගියේ හවස් වරුවේ අපේ හාමුදුරුවෝ මතක් කරා තමන් වහන්සේගේ ශිෂ්‍යවරයාණන් වහන්සේ විදේශගතව ඉඳලා ඉතින් මේ දවස්වල ලංකාවේ වැඩ ඉන්නවා. ධර්මානුශාසනාව සඳහා මම සම්බන්ධ කරන්නම් කියන කාර්යය මතක් කළා හාමුදුරුවෝ. ඒ අනුව අපේ හාමුදුරුවන් වහන්සේ තාප ගෞරවයෙන් අපි පිළිගන්නවා. රන්වල විහාරස්ථානයේ විහාරාදී වාසී බටුවත්තේ ධම්මිස්සර හාමුදුරුවන් වහන්සේ ඉතාම ගෞරවයෙන් නමස්කාර කරමින් පිළිගන්නවා. හැමදාම සාදු කියලා පිළිගන්නවා. බුදුදහම කියන්නේ බුදුදහම කියන අකිලට වැඩක් නෑ. අපි දන්නේ නැත්නම් මොකද්ද බුදුදහම කියන්නේ? මේ දහමිනු කියනවා බුදුදහම තියෙනවා. හරි කියනවා මොකද්ද? කියන්නේ බුදුදහම කියන්නේ ඒක දහම. ආගමක් නෙමෙයි. අපිට ආගම් නෑ. අපි සිංහල බෞද්ධයෝ අපි ආගම් තියන අය නෙමෙයි. ඒක දර්ශනයක්. ඒක හොඳින් වටහා ගන්න සමහර වෙලාවට අපි මේ බුදුදහමේ තියෙන දේවල් වැරදිවට තේරුම් අරගෙන තියෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි දැන් දන් දෙනවා, විවිධ පින්කම් කරනවා, චෛත්‍ය හදනවා, විවිධ විහාර දාන දෙනවා, ඔක්කොම කරනවා. අපි දන් දීලා ප්‍රාර්ථනා කරනවා මේ දන් දුන්න පින්වලින් අමා මහ නිවන් සුව ලැබේවා කියලා. දන් දීලා නිවන් යන්න පුළුවන්ද? බෑනේ. ඇයි? නමුත් අපි හිතාගෙන ඉන්නේ දන් දුන්නා හරි නිවන් ගිය හැටි. පුළුවන්ද? බෑනේ. දැන් සමහර රටක නිවන් හඳුනනවද කියන්නේ කියලා. එහෙම නැත්නම් ඊයේ බලන්න වැඩි හඳුනන කිව දන් දුන්නා නිවන් යන්න බෑ හිත දාන්නේ කියන්න ඕනේ කියලා. ඒව නෙමෙයි පින්වතුනි. දන් දුන්නා නිවන් යන්න බෑ කියන්නේ මේකයි. බුදුදහම කියන්නේ මොකද්ද? බුදුදහම කියන්නේ මේ විශ්වයේ තියෙන නීතිය. ඒව නැත්තම් ස්වභාවාමයේ තියෙන නීතිය. බුදුදහම කියන්නේ වෙන මොකවත් නෙමෙයි. මනුස්ස ස්වභාවය ඒව නැත්තම් මේ විශ්ව නීතියේ තමයි බුදුදහම කියන්නේ. එතනින් එහාට කිසි දෙයක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න බලේ තේරි බුදුදහම කියන්නේ මේ විශ්ව නීතිය. ඒක තමයි බුදුහාඳුරු එදා භෝගහයදී අවබෝධ කරගත්ත එක. දන් දීලා අවබෝධ කරගත්ත දෙයක් නෙමෙයි. ඒක අවබෝධය බුද්ධත්වයට පත් වෙන කියන්නේ අවබෝධ කරගන්නවන්නේ. එතකොට මං කලින් කියව දන් දීලා නිවන් යන්න බෑ කියලා. එතකොට අපි නිවන් යන්න මොකද කරන්නේ? අපි භාවනා කරන්න ඕනේ. අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. නේ? බුදුහාමුදුරුවෝ ටික අවබෝධ කරගත්තා. ඒ වුණාට අපි දන් දුන්නා අපිට මොනවද හම්බෙන්නේ? මේ අපි දන් දෙන විදියට සමාපි දන් දුන්නොත් අපිට ආහාර වේලක් අපි කර්මය පිළිගන්නවන්නේ. දෙන දේ අප අපිට විපාක හම්බෙනවා කියන්නේ හොඳ දෙයක් කරොත් හොඳ දෙයක්, නරක දෙයක් කරොත් නරක දෙයක් ලැබෙනවා කියන එක පිළිගන්නවා. එතකොට අපි දන් දුන්නාම අපිට ඊළඟාත්මේ මේ සංසාරය යන ගමනේ සමහරට මේ ආත්මේදී අපි පින ඵල දෙන අවස්ථා කීපයක් තියෙන එක. මේ ආත්මේදී පින ඵල දෙනවා, ඊළඟට ඊළඟ ආත්මේ. ඔය ආත්මෙ දිගේ ඉපත් දුන්නේ නැත්නම් සංසාරේ කවුද හරි ඵල ඒ අවස්ථාව තුනේදී තමයි පින ඵල දෙන්නේ. දැන් අපි දන් දුන්නාම අපිට හොඳට ඊළඟ ආයුෂ හම්බෙනවා නේ. ඊළඟ ආත්මෙදී අපිට ආහාර පාන, ඉඳුම් හිටුම් අපි හරියට තියෙන්නේ විවිධ විවිධ දේවල් හම්බෙනවා. එතකොට අපි දැන් නිවන් යන්නේ නම් මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ධර්මය අවබෝධ කරගන්න ගියාම අපි දැන් දන් දීලා සීල් රැකලා නැත්තම් අපිට මෙතෙන්ට එන්න බෑ නේ. අපි නරක දැනක ඉපදුනොත් කොහොමද අපිට බණක් භාවනාවක් කරගන්න බෑ? ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න බෑනේ. දැන් හිතන්න අපි කවුරු හරි යනවා, ආ මෙතන කෙනෙක් හරි ගිහි කෙනෙක් හරි යනවා
භාවනා කරන්න කැලේකට කඩ නැහැ. කොහොමද භාවනා කරන්නේ? භාවනා කරන්න බෑනේ. නමුත් අපි අර දන් දීලා තියෙනවා නම් මොකද වෙන්නේ? අන්න අපි කොහෙ හිටියත් අපිට හම්බෙනවනේ. අපි කලින් සීල රැකලා තිබුත් අපිට හොඳ ජීවිතයක් හම්බෙනවා නේ. අපිට වෙන තිරිසන් ආත්මයක් හම්බුනත් අපිට බෑනේ. මනුස්ස ආත්මයක් තියෙන්න ඕනේ අවබෝධ කර. මොකද මිනිස්සු අපිත් සත්තු. මිනිස්සු කියලා අමුතුවෙන් දෙයක් නෑ. අපි සත්තු. අනවත් අපි පරිණාමය වෙලා තියෙනවා අපේ මනස. සමහර වෙලාවට මෙතන මේ විද්‍යාව ආධාරව අය එහෙම ඉන්නවට නැති ඔය මීට අවුරුදු මිලියන 175කට විතර කලින් ඔය තමයි මේ ලෝකෙ හිටපු විශාල සත්තු මැරුණේ. වෙනත් ආහාරයක් අපේ ලෝකෙට වැටිලා. ඒක දිග කතාවක් මම ඉහළ කියන්න යන්නේ නැහැ. තම අනිත් හිටපු විශාල සත්තු මැරුණා. මැරිලා අපි වගේ පුංචි වැට හිටපු සත්තු පරිණාමය වුණා. ඊට පස්සේ තමයි අපේ මනස වැඩිලා අවබෝධ. ඒ කියන්නේ බුදුහාමුදුරු පස්මහා බැලුම් බැලුවේ මොකටද? කාලයේ දීපේ දේශේ ඔය බැලුවේ කාලය. මේට අවුරුදු මිලියන ගානකට එහාට කලින් බුදුහාමුදුරු පහළ වුණා නම් කාටද බණ කියන්නේ? දැන් අපි මේ ලෝකේ විනාශ කරගෙන විනාශ කරගෙන යන මොකද? ගස් කපනවා, මිනිස්සු මැරෙනවා. කිසිම දන්නේ නැහැ ಗುಣ ධර්මයක්. තව ඉස්සරහට අවුරුදු 100ක් පමණකින් මිනිස්සු තිරිසන් තත්ත්වයට පත් වෙනවා නේ. අකමැති නම් කියන්නේ නැහැ. එතකොට ඒ කාලේ මහලුනුත් තියෙන වැඩක් නැහැ නේ. අන්න ඒක තමයි පස්ම හැබැයි කාලයේ දුරුයි. ඒක එසේ වෙතත් අපි ධර්මය අවබෝධ කරගෙන එතකොට සීල දැක්කහම අපිට හොඳ ජීවිතයක් හම් වෙනවා. දෙයක් අපිට හොඳ නරක තේරුම් ගන්න පුළුවන් විදියට. එතකොට පුළුවන් අපේ ජීවිතයේ අනිත්‍යතාවය තේරුම් අරගෙන අපි නිවන් යන්න ඕන කියලා හිතාගෙන යථාර්ථය අවබෝධ කරගන්නනි. අන්න එතකොට අපි සීල රැක්කේම දන් දුන්නේ ඒවා මේකට අපි නිවන් යන්න අඩිතාලමක් වෙනවා. නමුත් ඒ අර පිංගරු එකකින් අපි නිවන් යන්නේ නැහැ. අපි ප්‍රාර්ථනා කරාට මේ පිං බලෙන් නිවන් ලැබේවා කියලා කම් වෙන්නේ නැහැ. එහෙනම් අපි සුවකී ඥාණයෙන් යථාර්ථය අවබෝධ කරගන්න ඕනේ නේ. එහෙනම් තව කාරණයක් කියන්නම්. අපි අහලා තියෙනවා සිද්ධාර්ථ කුමාරයා සතර පිරිනිවිදි දැක්කා. දැකලා කාටත් තොරින් කාන්ත කාශ්‍යප රජු මාලිගාවෙන් පැනගියා නේ. ඔක ඇත්තද? අහලා තියෙන්නේ ඔහම නේද? දැන් පොතේ තියෙන්නේ ඔහම නේද? සිද්ධාර්ථ කුමාරයා සතර පිරිනිවිදි කලින් දැකලා තියෙනවා. මොකද සතර පිරිනිවිදි මොනවද? මහල්ලේ ලෙඩේ මලමිනියක්. එතකොට සිද්ධාර්ථ කුමාරයාගේ තාත්තා මහල්ලෙක් නෙවෙයිද? වයසයි නේද? ඒතරෝවා කලින් දැකලා තිබ්බා. නමුත් ඔය දේවල් ඒක ඒ වෙනකොට ඔහුට හිතට ඇවිල්ලා තිබෙන්නේ දැනিলা තිබෙන්නේ නේ. අපිට සම කියන්නේ සමහර වෙලාවට මේ පින්වතුන් ප්‍රශ්නයක් කියනවා. ආපහු මොකද වෙන්නේ? අන්න ඕක ගැන ඊට පස්සේ කල්පනා කරනවා නේ. අපි මෙහෙම කරා නම් හොඳයි, මෙහෙම කරා නම් හොඳයි. නමුත් ඔක කලින් අපි කල්පනා කරන්නේ නැන්නේ කවදාද? අන්න ඒ වගේ සුද්ධවත් කුමාරයෝ සතර පිරිනිවන් කලින්ම දැකලා තිබ්බනවත් ඒවා කල්පනාවට ආවෙන්නේ නැහැ. ඔය කියපු දවසේ තමයි ඔය සතර පිරිනිවන් දැක්කා. ඊට පස්සේ මේක හේතුණා. ඊට පස්සේ මොකද කලේ? ඇත්ත හොයන්න යන්න ඕනේ කියලා ගියා. ගිහිල්ලා මාලිගාවට ගිහිල්ලා මේ හොරෙන් කාන්ත කස්සයා පිටිපැන්නා කියන්නේ නැහැ. මම ගාව තිබ්බ මේ ආවරණෝවා මාලිගාවට දීලා මාලිගාවට කියලා ඒකත් කියන්න ගරු කරලා. මොකද කාලයක් සේවාවෙන් සැපෙන්නවනේ. තාම තාත්තේ කියන්නේ තමන්ගේ හිටපු සේවයෙන් මෙහෙමයි ලවුන්ට ගරු කරලා තමයි මාලිගාවෙන් ගියේ. නමුත් අපි හිතන්නේ හරි සතුටු නිමින් දැක්කා කලකුණ කාන්ත කස්සයාගේ පැන්නා කියලා. ඔය වගේ අපි බුදුදහමේ සමහර දේවල් වැරදියට තමයි අවබෝධ කරන්නේ. එතකොට මම මුලින් කිව්වා වගේ මේක දහතුරුගෙන බුදුදහම මොකක්ද කියලා. බුදුදහම කියන්නේ ඒක දර්ශනයක්, ආගමක් නෙමෙයි. ආගමක් කියන්නේ කවුරුහරි කෙනෙක් කියන හරි මං කියනවා මම තමයි මේ ලෝකේ ඉන්න දෙවියෝ. උඹලා උඹ මෙල්ල මං පස්සෙන් වරෙන්න හරි. අනික කට්ටිය එනවා පස්සේ. අනේක ආගමක්. අර කියපු දේ යනවා පිළිපැදගෙන යනවා.
බුදුදහම කියන්නේ එහෙම කියන්නේ මේක දර්ශනයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක් කියන්නේ මම මේ කියපු පළියට මේක පිළිගන්නේ පරිවිතා. ඒහි පස්සේ ඇවිල්ලා බලන්න මේක මොකද්ද තියෙන්නේ. ඒක හොඳයි නම් පිළිගන්න. ඇවිල්ලා ඒක යන්න. බුදුහාමුදුරුවෝ කියන බුදුහාමුදුරුවෝ මම බවණෙක් කාම බුදුහානේ ඔබ කවුද? මම මග පෙන්වන්නේ කියලා කියනවා. බුදුහාමුදුරුවෝ මග පෙන්වුවා විතර අපි නිවනට යන්න මේ පාර කියලා ත්‍රිපිටකයේ තියෙනක සූත්‍රයක් නගර සූත්‍රය කියලා ඔක කියනවා. මිනිස් කැලේ යනවා යනකොට උන්ති පාරක් දකින්නවා. දැකලා තව ටිකක් දුරට යනවා. යනකොට අර මේ උන්ති පාර ලොකුවට ලොකු වෙනවා. ගියාම හම්බෙන හොඳ ලස්සන නගරයක්. ආපහු මේ මිනිස්සු ඇවිල්ලා රජුන්ට කියනවා අපි වෙන පාරේ ගියා. දැක්ක හොඳ ලස්සන නගරයක්. ඊට පස්සේ රජුරුව ගිහිල්ලා මේක හොඳට එලිපෙහෙලි කරලා මිනිස්සු කියලා පදිංචි වෙනවා. අර මිනිස්සු නගරේ හොයාගත්තා. ඒ නගරේ කලින්ම තිබ්බයි ගැටිය හැදුවේ නෑනේ. දැන් බුදුහාමුදුරුවෝ කියනවා මේ මම අවබෝධ කරගත්තු දේ මම අලුතෙන් කිසි දෙයක් මේ හොයාගත්තේ නෑ. මේ විශ්වයේ තිබ්බ එවාගෙන පෙර බුදුවරු පවා අනුගමනය කරලා ඕම් අවබෝධ කරගත්තු දේ තමයි මම හොයාගත්තේ. ඒක තමයි මම කියන්නේ. ඊට පස්සේ එක තමයි බෞද්ධ දර්ශනය කියන්නේ. ප්‍රබෞද්ධ දර්ශනය කියන්නේ වෙන කිසිම නෙමෙයි. මේ විශ්වයේ තියෙන නීති ස්වභාවය. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? ආර්ය සත්‍ය. ඇත්තක් මේ විශ්වයේ තියෙන මිනිස්සු ගැන ස්වභාවය ගැන මනුස්සයා පිළිබඳව ඇත්ත. පඩේ සම්පාදික කියන්නේ මොකක්ද? මේ විශ්වයේ හැම දෙයක්ම මේ න්‍යායයට අදාළයි. එතකොට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු විශ්ව න්‍යාය විශ්ව නීතිය එතනින් එහාට මොකවත් දේශනා කරන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම පටිච්ච සමුප්පාදය මේ ටික විතරයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. අපිට එතනට වැඩි හිතන්න දෙයක් නැහැ. බුදුදහම අපේ සමහර වෙලාවට ගොඩාක් මේක ගැඹුරුයි අපිට තේරුම් ගන්න බෑ කියලා හිතනවා. එච්චර ගැඹුරු දෙයක් නෙමෙයි හරි සරලයි. අපි කෙටියෙන් මේ දේවල් එකින් එක දේශ පැහැදිලි කරොත් චතුරාර්ය සත්‍ය බුදුහාමුදුරුවෝ බුදු බවට පත් වෙලා මුලින්ම උදාහරණ කල්පනා කරන මේ කාටවත් තේරුම් ගන්න බැරි වෙයි ඊට පස්සේ දෙවියන්ලා ආරාධනා කරනවා නේ මේක ලෝක සත්‍යාගේ හිත සුව පිණිස ඇවිල්ලා දේශනා කරන ඊට පස්සේ බුදුහාමුදුරුවෝ යනවා විකතා කිසි පතනියට. මොකක්ද පළවෙනි ධර්ම දේශනාව? අන්නෝනි ධම්මසක්කයතර සූත්‍රය. ධම්මසක්කයතර සූත්‍රයේ මාර්ගිනුන පස්වග මහණුන්ට තමයි දේශනා කරන්නේ චතුරාර්ය සත්‍යයි. ඇයි මේකට ආර්ය සත්‍යය කියන්නේ? ඒක සත්‍යයක් නේ, කාටවත් වෙනස් කරන්න බෑ. ආර්ය කියලා කියන්නේ ඒක කිසිම කෙනෙක්ට වෙනස් කරන්න බෑ. ඒ වගේම සියලු හිතවු බුදුවරු ස්වකීය ධානේ අධ්‍යයනය කරලා මේක අවබෝධ කරගත්තු විදිහ තමයි ආර්ය සත්‍ය කියන්නේ. එක එක හේතුවක් ඊළඟට ඒක වෙනස් වුණා. කිසිම කෙනෙක්ට වෙනස් කරන්න බෑ. ඒකට හොඳ පාඩයක් තියෙනවා. අපි කවුරුත් අහලා තියෙන සූත්‍රයක් විපිරිත් පොතේ තියෙනවා. තථාගතේන භික්කවේ අරහතා සම්මා සම්බුද්ධේන වාරණසියන් ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තං සමනේන වා බ්‍රාහ්මිනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන ජීවා ලෝකස්මින් යති චතුර්ණං අරිය සත්‍යං ආකිඥා දේශනා පන්පන පට්ඨපන විවරණ විභජන උත්ථම්මානි. සලකන මොකක්ද කොට චතුරාර්ය සත්‍ය කියන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා තථාගතයන් වහන්සේ මේ නබලට අපි මේ සංසාරේ අපාදුක් විඳිමින් කෙලවරක් නැති මරක් තිරක් පේන්නේ නැති සංසාරේ අපි මෙච්චර කාලයක් ආවේ ඇයි කියලා අහනවා. ඇයි අපි මෙච්චර කාලයක් මේ සංසාරේ ආවේ? අපි මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැති නිසා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මහණෙනි මොකක් මම මේ සංසාරේ ගොඩාක් කාලයක් මේ තරම් දුක් විඳගෙන ආවේ මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැති හින්දා. ඒ හින්දා මම හැම දිනාටම මේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා.
මේක මේ විශ්වයේ මේ ලෝකයේ ස්වභාවය කියන ආර්ය සත්‍යයක්. මේක කිසිම කෙනෙක්ට දෙවියන්ට බ්‍රහ්මයට මාරයට කිසිම ශ්‍රමණ බමුණෙකුටවත් මේක වෙනස් කරන්න බැරි දහම. චතුරාර්ය සත්‍ය ඒක දේශනා කරලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒක චතුරාර්ය සත්‍ය කියලා මොකද්ද? ආර්ය සත්‍ය ධර්මතර මොකද්ද? දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමී පටිපදා සත්‍ය. ඒක දුක්ඛ කියන්නේ මොකද්ද? ඉපදෙන එක දුකක් නේ. කවුරුන් කියනවාද ඉපදෙන එක සපක් කියලා? ඉපදුණාම මොකද කරන්න ඕනේ? පුංචි ළමයා කාලේ ආඩනවා කෑ ගහනවා දුක් වෙන ඉස්කෝලේ යන්න ඕනේ. අද නම් අර ළමයිට ගිනියන්න බැරි පොත් බෑග් එකක් කරේ දාගෙන ඉගෙන ඊට පස්සේ ඉගෙනගෙන මොකද? අස්සාවක් කරන්න ඕනේ. අස්සාවක් කරලා සල්ලි හම්බ කරන්න ඕනේ. ගිහියෙක් වුණාම පවුලක් පන්සලක් වෙන්න ඕනේ. ඇසේ ළමයි පෝෂණය කරන්න ඕනේ. රටේ තුතේර අන්තිමට වයසට ගිහිල්ලා හිට ගන්න බෑ, කන්න බෑ, විඳින්න බෑ, ජරා ජීවණයට පත් වෙන දුක්ඛිනාන. එතකොට ඉපදීම දුක, ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ. ජරාවට පත් වන අපි කැමතිද? ජරාවට පත් වන්නේ නෑනේ. මේ ඇස්, කන්, නාසය, දිව, ශරීරය කියන මේ ඔක්කොම අපි හොදන්න ඕනේ නේ. ඔය හේතු නැත්තම් ගඳ ගන්න උදේ ඉඳිට ගාමිය මූණ අතපය හොදන්න ඕනේ. නැත්තම් අපි ජරාවට පත් වෙනවා. ජරා වියාහ නේද රෝග ඇති වෙනවා. මේ සමහර වෙලාවට මිනිස්සු කන්නේ බොන්නේ නේද සල්ලි එකතු කරන අපිට වයසට ගියා ලෙඩක් හැදුනා කියලා දන්න බැරි බෙහෙත් ගන්න. ඉතින් අපි මේවා එකතු කරගෙන ඕන දැස් කරන්න. මරණ මැරණ එක දුකක් නේ. අපි මේ දාගත්ත ඔක්කොම දාලා මැරෙන්න වෙනවා නේ. කවදා හරි දවසකදී මැරෙලා යනවා. ඊළඟට අපි කැමති නැති අයත් එක්ක එකට එකතු වෙන එක දුක. අප්‍රීති සම්පයෝග මොකද? අපි කැමති නැති අයත් එක්ක එකතු වෙන එක හරියන්නේ. කැමති නැති කියන්නේ සමහරවිට අපිට සමාජයේ වැඩ කරන්න ගියාම අපිත් එක්ක ගැළපෙන්නේ, අපේ අදහස් වලට ගැළපෙන්නේ. එකිනෙකාට ගරු කරන්න දන්නේ නැහැ, කතා කරන්න දන්නේ නැහැ. ඒ කට්ටිය හොඳ නරක ඒ කට්ටියත් එක්ක එකට බෑහෙන්නේ. හරි අමාරු වැඩ කරන්න ගියාම ඒ හිඳ නේද මේ මිනිහ මැරු මංගොල්ල කියන්නේ හැම දෙයක්ම ඉතින් ඒ දේ ලබන අප්‍රීති සම්පයෝ ප්‍රීති විප්‍රයෝ. අපි කැමති අය නැති වෙනවනේ, වෙන් වෙලා මේ හැමෝම සීන පාසනාමලන්ට මහත් හැමෝටම දරුව ඇති අනිවාර්යෙන් ඉන්නවා. ඉතින් මේ අය හැමෝ කවදාද දවසක දාන යන්නේ? සමහරවිට අපි දන්නවා අම්මා තාත්තා ඉන්නේ නැති දරුව මැරෙනවා, සමහරවිට මරණවා. ඉතින් මේ දේවල් දුක අපි තමයි දරා ගන්න බැහැ. ඒක දුකක්. ඊළඟට අපි කැමති දේවල් ගොඩක් තියෙන අපි සල්ලි හම්බ කරන විවිධ දේවල් ගන්න. අපි ගියක් කරා, අපි ගෙවල් කරලා හදන්න ඕනේ තමයි. මේ සමායර අපි එක බැරි වුණහම අපිට දුකක් ඇති වෙනවනේ. ඉතින් අපි කැමති දේවල් හම්බෙන්නේ නැති වුණාම දුක තමයි. යම් පිච්චා කලබෙදි හම්බෙද සංකිටේන පංච උපාදාන කෙටියෙන්ම කියනවා නම් පංචස්කන්ධය දුකන්නේ. වාරකින්ද ආරක්ෂා කරන්න ලෙඩ වෙනවා, ගහනවා, මරා ගන්නවා. ඉන්නේ ඔක්කොම කරන්න ගියාම හරි දුක. ඒක තමයි දුක. දුක්ඛ සත්‍ය. දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ මොකක්ද? දුක කොහොමද ඇති වෙන්නේ? ඉපදීමනේ කොහොමද ඉපදීම ඇති වෙන්නේ? අන්නානි අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා භව ජාති ජරා මරණ. ඉස්ලාම අපිට තියෙන අවිද්‍යාව අපි හොඳ නරක දන්නේ නැහැ. ඒක සංස්කාර ධර්මයන් නැතිවයි. තයිත චිත්ත මේ දේවල් ඇති වෙනවා.
ඊළඟට පස්ස වේදනා මේ විදිහට අන්තිමට තණ්හාව අපි දෙයක් අල්ලනකොට අපිට ආසාව ඇති වෙනවනේ. මේ පංච ඉන්ද්‍රයන්ගෙන් අපි දෙයක් ග්‍රහණය කරගන්නකොට ආසාව ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න භව හට ගන්නවා. ඊට පස්සේ ජාති ඉපදෙනවනේ. ජාති ජරා මරණ. ඔක තවත් ඉතින් අපිට එකතු කරන් දුක්ඛ දෝමනස ශෝක පරිදේය කියලා තව ඉතින් කෙලවරක් නැතුව එකතු කරගන්න පුළුවන්. ඕන්න. එතකොට මේ හට ගැනීම නිසා මේ අවිද්‍යාවෙන් පටන් ගන්න මේ තෘෂ්ණාව, කාම තණ්හා, භව තණ්හා ඔය විදිහට තණ්හාවන්ෙන් ඇවිල්ලා මේ සංසාරයට වැටෙනවා. ඊට පස්සේ ඉතින් කෙලවරක් නැහැ, පරක්තරක් නැහැ. සංසාරේ අපි කොච්චර කල් ඉන්නේ ඇත්ත මේ දුක් විඳගෙන. ඒක අවස්ථාවෙදි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, කෝමි කුලක් පෙන්නලා කියනවා, මෙතන ඉන්න කෝමි කුලේ ඉන්න හැම කෝමියෙක්ම මේ සංසාරේ එක ආත්මයකදී සක්විති රජ කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. හැම කෝමියෙක්ම ඒ කෝමි කුලේ විතරක්. එද අපි මොන තරම් සංසාරේ ඉන්නේ නැත්නේ. ඉතින් මේක පරක් තරක් පේන්නේ නැති සංසාරේ. ඔක තවදුරටත් විග්‍රහ කරන්න පුළුවන්. නමුත් වෙලා නෑනේ. එතකොට ඊළඟ කොහොමද තියෙන්නේ? නිරෝධ සත්‍ය. කොහොමද මේක කෙලවර වෙන්නේ? නිවන් අවබෝධ කරගන්න ඕනේ. නිවන් අවබෝධ කරගැනීමේ මේ අත් කියන්නේ කොහොමද? ජාතියක් ජරාවක් මරණයක් නැති සදාකාලික සැප. මොකද්ද නිවන අවබෝධය? නිවන් අවබෝධ කරගන්න බෑනේ නිකන් හිටියට. එහෙනම් මොකද කරන්න ඕන? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න ඕනේ නේ. අරියටම අත්තකිලමතානුයෝගේ කාමසුඛල්කානුයෝගේ කියන මේ දෙකටම නැතිව මධ්‍යම ප්‍රතිපදාව ඉන්නගෙන තමයි සමහරලාට සමහර අය කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරි අමාරුයි පිළිපදින්න. අමාරුනේ. ඒක ඕනෙම පොතේ සඳහන් වෙන අපිට ඕනම තැනකින් පටන් ගන්න පුළුවන්. මුලින්ම ඕනේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා ඒක ඕන තැනකින් පටන් ගන්න පුළුවන්. සම්මා දිට්ඨි කියන්නේ මොකද? මොකද යහපත් දැක්මක් තියෙන ඕනේ චතුරාර්ය ජීවිතයේ පිළිපදව. දැන් චතුරාර්ය සත්‍ය පිළිබඳ මේ පිළිබඳව තමයි ජීවිතයේ ජීවිතය පිළිබඳව ඔබේ යහපත් දැක්මක් තියෙනවා. සම්මා සංකප්ප කියන්නේ ආකල්ප තියෙනවා. මේ විදිහට අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිවෙලින් පිළිවෙලට ඊළඟට අපිට හොඳ තියෙන මොහොත ජීවිත කාලයක් කියන්නේ බුදුහමද දේශනා කරනන්නේ සත්‍ය මරන්නේ නැතුව මේ විදිහට නැතුව බුදුහාම දේශනා කළා කියලානේ. නොකළ යුතු වෙනදා කියලා සත්තු මරන්න බෑ, වශය විස වෙනදා කරන්න බෑ, මිනිස් වෙනදා කරන්න බෑ. ඒ විදිහට ඒ වෙලෙන් වැළකීලා ඇවිල්ලා පිළිවෙල දැවිත සම්මාසතිය මේ විදිහට ඇවිල්ලා අන්තිමේට සිත එක එක කාර්යයට පත් කරගෙන ඇවිල්ලා භාවනා කරන්න ඕනි. අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සාරා සංකල්ප ලක්ෂ මුරුල්ලි පාරමී දම් පුරාගෙන අන්න පින්වතුන මොකද දම් පුරන්නේ? පරමී මාර්ගයට එන්න තමයි. ඒකට ඇවිල්ලා ඒ පාරමී දම් වලින් බෑ නිවන් යන්නේ අවබෝධ කරගන්න. එහෙනම් තමන්ගේ ස්වකීය ඥාණි මේ ජීවිතය පිළිබඳ අනිත්‍යතාවය තේරුම් ගන්න ඕනේ. අපි අහලා තියෙනවා නේද මේ මිනිස් ආත්මයක් ලබා ගන්න එක හරිම අමාරුයි කියලා. ඔය කට්ටිය අහලා තියෙනවා නේද අර කණක් ඇස්ලා වගේ කතාව. හැමෝම දන්නවන්නේ ඒ තරම් අමාරුයි. ඇයි ඒ තරම් අමාරුයි? මොකද ඒක හේතුවක් තමයි මිනිස් මනුස්ස ආත්මයක් ලබා ගත්තාම. මම උදාහරණයක් කියන්නම්. දැන් මේ පන්සලේ ඉන්න අය මෙතන සීල් ගන්නවා, බුද්ධ පූජාව තියෙනවා, බණ අහනවා. එතකොට මෙතන කරන්න අපි පින් කටයුතු. කම්මැලි අය මොකද කරන්නේ? කම්මැලි අය යකඩ තලනවා, ඒ වගේ. මේ කට්ටිය එතන බුද්ධ පූජාවක් කියන්නේ නැන්නේ. එතකොට අපි මේ මනුස්ස ආත්මයක් හම්බුනාම අපිට පුළුවන් මෙතනින් මොකද අපි මැරෙන අවස්ථාවේදී අපේ ඊළඟ භවය තීරණය වෙන්නේ චුතිත්‍යකත් එක්ක. අපි හොඳ තැනක ඉන්න හින්දා අපි මැරෙනකොට ඊළඟ ආත්මෙ
අර අපේ පින් සිතුවිලි තියෙන අපි කරපු හොඳ දේවල් අපේ හිතේ තියෙනවා. එතකොට ඊළඟ ආත්මෙත් අපිට මනුස්සාත්මයක් ගන්න ලේසි නේ. අර අපි මෙතන පාන්සලේ ඉන්න ඉඳ පින් කරන ඉඳ අපිට ලේසි. කම්මිලය යකඩ තරන වගේ අර තිරිසං ආත්මික ඉන්න කෙනෙක්ගේ අවදා පින් ඇති වෙන්නේ. මම උදාහරණයක් කියනවා. මම අර උදේ විහාරෙට ගියා. විහාරය අරලා අතුගාලා දාලා එනකොට මගේ පස්සෙන් මේ බණ්ඩෝ ටිකක් ගියා. මම ඉතින් අර විහාරය අතුගාලා දාලා එතන පින්කමක් මේක විහාරය පිරිසුදු කිරීම. තාවතර බණ්ඩෝ ටික කරේ පන්සලට වෙන පොඩි බල්ලෙක් ආවා. මුන් ටික පස්සේ පන්නකට ගියා ඉතින්. මම පින්කම කරනකොට අර මිනිස්සු සත්තු පාපයක් වෙන්නේ නේ. එතකොට තිරිසන් ආත්මෙක ඉන්න කෙනෙක්ට හරි අමාරුයි පිනක් කරගන්න. එතකොට මැරෙනකොට ඒ කට්ටියගේ චුතිසිත ආයි අර පව් වැඩවලින් නැතිෙන්නේ ආයි තිරිසන් ආත්මය. ඒක තමයි හරි අමාරු ගොඩේ ඉන්න. ඒක වැටුනත් ආයි ලේසියකට ගොඩේ ඉන්න බෑ මනුස්ස ආත්මයකට. ඒක තමයි අර මනුස්ස ආත්මයක් කරගත්තාම අපි සිය දිවි හානි කරගන්නවා කියන්නේ මහා පාප කර්මයක් කියන්නේ ඒකනේ. මේ තරම් හොඳ ආත්මයක් තිබිලා තියෙන අපිට මේ චතුරාර්ය සත්‍ය දහම අවබෝධ කරගන්න. එතකොට බුදුදහම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ මිනිස්සුන්ගේ ස්වභාවය, මේ විශ්වයේ තියෙන ස්වභාවය යථාර්ථය. ඒක තමයි අපි බෞද්ධයෝ විදිහට අවබෝධ කරගන්න ඕනේ. අපි ගොඩාක් වෙලාවට කරන්නේ භෞතික දේවල් දිනු කරන එක. කොහොමද පන්සල අපි පන්සලකට ආවම පන්සලේ හොඳට විහාරය හදන්න, බණ මඩුව දාන්න, පන්සල දිනු. ගමේ මිනිස්සුත් හරි දිනු. නෝ පන්සල් තිබ්බට වැඩක් නැහැ මිනිස්සුයි. අර පන්සල් ඒවා කෙරෙන්න ඕන. බෞද්ධ විදිහට අපි කෙරෙන්න ඕනේ. තමන්ගේ වතුරවල් හදා ගන්න, තමන් දියුණු වෙන්න ඕනේ, අනුන්ට උදව් කරන්න ඕනේ. මේ පන්සල් කෙරෙන්න ඕනේ. නමුත් අපි ගොඩාක් වෙලාවට මේ භෞතික දියුණුවක් විතරයි කල්පනා කරන්නේ, හිතන්නේ. ආධ්‍යාත්මික දියුණුවක් අපි බෞද්ධ විදිහට ගොඩක් වෙලාවට හරි අඩුයි. දැන් අපි කරන්න ඕනේ ආධ්‍යාත්මික. මේ බුදුචාන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. ඒ වගේම මේ පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාද කියන්නේ විශ්වයේ තියෙන හැම දෙයක්ම එකට කැටි කරලා එනම් දේශනා කරපු දේ. ඒක අවබෝධ කරගන්න හැම දිනම මහන්සි. එතකොට අපිට සමහර රට අපි හිතන්නේ මේ ආත්ම බැරි වේ නිවන් යන්න. ඉතින් අපි ඊළඟ ආත්මේ මේ ආත්ම උතර පින් කරනවා. ඊළඟ ආත්ම නිවන් යන්න තැනේ ඉක්ම නැහැ. නිවන් යනවා කියන්නේ ඕක මේ දවස් ගණන් කරන දෙයක් නෙවෙයි. අවබෝධ කරගත්තාම අපිට අන්න තේරෙනවා ස්වභාවය. ඒක තමයි නිවන් යනවා අවබෝධ කරගන්නවා. ඉතින් ඒකට මහා ලොකු දෙයක් නේ අපි හිත තැන්පත් කරගන්න. මම මුලින්ම ගාතාවක් ගනි මම මොකද මන දේශනා කරලා වෙන සූත්‍රයක්වත් ධම්මපදින් ගන්න ඉවෙ නැහැ. සබ්බපාපස්ස කරනවා සියලු පව් කිරීමෙන් වැළකීම. සබ්බ සියලු පාපයන් අකරණ ප්‍රතිපා කුසලස්සක සම්පදයි. කුසල කරන්නේ මේ අන්නට දන් දෙන්න, තමන් ජීවිතයත් සාර්ථක කරගන්න, දහමේ හැසිරෙන්න, සචිත්ත පරියෝධ කරන්න, හිත ගොඩනගා ගන්නනේ. මේ බුදුහාඳුරු දේශනා කරපු හිත ගොඩනගා ඒක පාලනය කර. අපිට සිත පාලනය කරගන්න බැරි ඉන්නනේ. තමන්ට කෙනෙක් දෙයක් කියපු ගම තරහ යනවා අපිට. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි බැනගන්න යනවා. ඔක අන්තිම නිතර වෙන්නේ කොහෙන්ද? මරණයක. අර මැරිච්ච මිනිහා මැරුණා, අනිත් මිනිහා හිරේ යනවා. ඒක වැඩක් නෑ. අපි හිත එදිනදා ජීවිතේ හරි වැදගත්. අපි හිත පාලනය කරගන්න පුළුවන් නම්. ඉතින් ඒ විදිහ හිත පාලනය. ඒ තම බුද්ධානුශාසන. මොකද්ද මේ? මේක තමයි බුදුවරු වෙනම කෙනෙක්ගේම දේශය. එතනින් එහාට දෙයක් නෑ බුදුදාම කියන්නේ. ඔය ටික විතරයි බුදුහාමුදුරු ටික මේ හැමදේම මේ විහාරස්ථාන හැම දිනා හොඳ බෞද්ධයෝ අපි දන්නවා හැමෝම මේ විදිහට වෙලා මෙලකුත් පිස් කරමි, ඒ වගේ බාහන භාවනා ආදී කරමි. මේ සංසාරය යන ගමනේ හැමෝම අදිස්ථාන. ඊළඟ ආත්මෙදි හැමෝම හිතාගන්න අපි මේ ආත්මෙදී අපි නිවන් යන්න ඕන. ඒකට අමුතෙන් කරන්න දෙයක් නැහැ. හැමෝම පුළුවන් විදිහට බාහන භාවනා ආදී කර. එතකොට අපිට යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. ඒ හැමෝම අදිස්ථාන කරගන්න මේ ආත්මෙදිම මේ සංසාරයෙන් එතර වෙන. ඒ ජාතියක් ජරාවක් දුක්ක් නැති සදාකාලික සැප වූ ඒ අමා මහ නිවන් සුවය එම දිනාටම ලඟා කරගෙන හැකිවීවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. එහෙම කල්පනා කරන හැම දිනාම මෙතන මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්
ලබා ගත්තා පින් බලයේ ප්‍රථම කොටස අපව ආරක්ෂා කරන්න අල්පී ශාක්‍ය මහේසාක්‍ය දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවස වර්ධනය කෙරේවා. අපව ආරක්ෂා කරේ අවස්ථානීය දෙවියෝ ප්‍රාර්ථනා කරන්න ආබෝධියකින් නිවන් දැකීමට මේ පින් හේතු ආසනා වේවා කියලා සාදු කරා. ඒ වගේම මේ පින් වලින් මේ හැම දිනාගෙන මේ පරලොව ගිය සියලුම ඥාතීන්ට තමන්ගේ නමින් තමන් දන්නා අය හැරුණකොට තමන්ගේ වර්ග පරම්පරාවල අපි දන්නේ නැහැ කී දෙනෙක් මැරලා ඉන්නවද මේ පරලොව ගිහින් ඉන්නවද කියලා. හැම දිනාට තමන්ගේ පරම්පරාව හැම දිනාට මේ පරලොව හැම දිනාට මේ පින් අනුමෝදන් වේවා. යම් කිසි එකකින් ඕම් අවස්ථාවක් සිටිනම් මේ පින් ලැබීමෙන් සැපැති ස්ථාන පැමිණේවා. සැපැති ස්ථාන සිටින සැපත වඩ වඩාත් වර්ධනය කියලා අවසාන වන ප්‍රාර්ථනා කරනවා. බෝධියකින් නිවන් දැකීමට මේ පින් හේතු ආසනා වේවා කියලා සාදු කරා. ඒ වගේම කල්පනා කරගන්න හැම දෙනා මේ පින් වලින් මේ පින් තමන්ටත් අනුමෝදන් වේවෙන් තම තමන්ට රන්නා වූ රකි රක්ෂා සර්වකාරිම සාර්ථක වේවා. ගෘහ ජීවිතයේ සාර්ථක සාමයේ සෞභාග්‍ය උදාගෙන ඒ වගේම තමන්ගේ දුව ආදරුවන්ගේ ඒ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ඒ වගේම විශේෂයෙන් අපි දන්නවා මේ දවස්වල අපේ රටේ නොයෙකුත් විපත් ඇවිත් තියෙනවා. විශාල පිරිස් ප්‍රමාණයක් තමන්ගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. මේ විපත් වලින් ජීවිත අහිමි වෙච්ච හැම දෙනාට මේ පින් අනුමෝදන් වේවා කියලා හිතනවා. සාදුකම් කරගන්නවා. ඒ වගේම අපි මේ ප්‍රාර්ථනා කරනවා ජාතියක් ජරාවක් දුකක් මේ මුකුත් නැති ඒ සදාකාලික අමා මහ නිවන් සුවය මේ හැම දිනාටම වැඩි ඈතක නොවේවා කියලා සාදුකම් කරගන්නවා.